आईबाउन के लिए सीलम देना थिंक यूट्यूब चैनल मतकती मम दिगन दिगटम गिनावा विशेषम में पेनी स्टॉक संबंधे ओगोल मोनवागे स्ट्रैटेजी गद्द विशेषम मे वेलावे मार्केट එකේ අනුගමනය කරන්න ඕන කියලා. මොකද ඊයේ ගෙනාපු වීඩියෝ එකනොත් මම කතා කරා විශේෂයෙන්ම ඉන්වෙස්ටර්ස්ලා මේ අවදානම ගැන සැලකිලිමත් වීමකින් තොරව penny stocks පස්සේ කොහොමද පසුපස හඹා යන්නේ කියලා. නමුත් මම ඔයගලන්ට කිව්වා මේවා ගන්නවා නම් මෙන්න මේ වගේ ස්ට්‍රැටජිස් අනුගමනය කරන්න ඕනේ. Taman කොහොමද අවදානම අඩු කරගෙන මේ වගේ stocks වලින් ලාභ ලබා ගන්න කියන එකත් මම කිව්වා. ඒ වගේම මම කලින් කතා කළා විශේෂයෙන්ම මේ බීටත් එක්ක compare කරලා ඉවරලා කොහොමද penny stock එකක් හරියට තෝරගෙන ඉවරලා ඔයගොල්ලෝ ඒකෙන් හරීම ඔප්ටිමම් ප්‍රොෆිට් එක ගන්න. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට ඒකෙන් එක්සිට් වෙන්න කියන එක ගැන. ඒතර මෙන්න මේවා තමයි අපි ඇත්තටම penny stock සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. ඒකත් එක්කම විශේෂයෙන්ම මම ගොඩක් හොඳ කමෙන්ට්ස් වගේක් දැක්කා. ඒහා සම්බන්ධ වෙච්ච කරපු වීඩියෝස් වලදී දැන් මේ ඇත්තටම මේ මගේ එක රෙගියුලර් viewer කෙනෙක් තමයි. ඇත්තටම මෙතුමා කියනවා as per my experience on trading with highly volatile stocks I will keep maximum 2 days and sell off. That's my strategy and I am not a professional trader at all. I am doing just for fun කියලා තමයි කියන්නේ. ඒත් මෙයා ඇත්තටම මේක ආදායම් ඉපීමේ මාර්ගයක් වශයෙන් නොවුනත් මෙයා මේක විනෝදය සඳහා කරත් ඇත්තටම මේ හරි ස්ට්‍රැටජි එක ඇප්ලයි කරලා තියෙන එක ගැන තමයි මට විශේෂයෙන්ම මේක පැහැදිලි කරන්න ඕනුනේ. ඒ නිසා ඔයගොල්ලොත් බලන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. මොකද penny stock එකක් කියන එකේ අවදානම ගැන මම ඔයගලන්ට කලිනුත් පැහැදිලි කරලා දුන්නා. ඒත් ඒ වගේ අවස්ථාවවලදී ටක් ගාලා මේකෙන් ප්‍රොෆිට් ජෙනරේෂන් එක අරගෙන ඉවරලා ඉක්මනට ඩිසිෂන් අරගෙන තමන්ගේ පොසිෂන්ස් වෙනස් කරගන්න දැනගන්න ඕනේ. ඒ වගේම යාගෙම තව කමෙන්ට් එකක් මම දැක්කා. මේ ඇත්තටම දිගටම කමෙන්ට්ස් දාපු එක viewer කෙනෙක් තමයි. යාගේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියලා තියෙනවා මම හිතන්නේ ගිය මාසෙට වෙන්න ඇති ආසන්න වශයෙන් 100,000 කියලා. එතකොට මේ මාකට් එක ඩවුන් වුණොත් එයාගේ ලොස් එකක් ඇවිල්ලා නැහැ. මොකද 90% of the portfolio ගිහිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ෆන්ඩමෙන්ටල් සහ strong companies වලට කියනක තමයි එයා කියන්නේ. ඒ වගේම long term investments හරහා තමයි එයාගේ stock market එකේ ගොඩක් placements තියෙන කෙනෙක් ගැන තමයි ඒතර එයා පැහැදිලි කරන්නේ. ඒතර මෙන්න මේක තමයි ඇත්තරම සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි මම ඔයගලන්ට කිව්වේ ඔයගලන් comments share කරගන්න කියලා. එතකොට අනිත් අයගේ අත්දැකීමුත් ඔයගලන්ට අතිශය වැදගත් වෙනවා. මොකද ඒ වෙලිනුත් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ viewer ගේ stand in එක ඉතාලම නිවැරදි. මොකද මෙන්න මේ විදිහට තමයි trade කරන්න ඕනේ. දැන් එයා ඒක income generation එකකට පාවිච්චි නොකරත් එයා කරලා තියෙන විදිය 100%ක්ම නිවැරදි කියන්න පුළුවන්. तो मे गन तब मैं दिग्न दिगट मे चाने कथा करे गुड़दने कर ग्रीडीनेस वेडूनाम दे मेवा पेनी स्टॉक्स उड़टना काल ग्रीडीनेस वेडूनाम पुलवां तरंग एक एलिंदा प्रॉफिट वेडीकन तम बल सामान्य एक तम गुडा मिनसुंगे क्रियाकलापे मुकद लाभे वेडीना इतना गुडाकला रंजन तम बल नमूद मंगता मे विव दीलतीयन अडवैस इताम निवरदी मे गन तम अद मम दिगटम कथा करे इनसा मैंने मेवागे कमेंट्स ओगलो शेयर करना एक तम मित्र अतम गेन पनवेडी ඒ වගේම ඊයේ මම ගෙනාපු වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දකින්න ඇති විශේෂයෙන්ම මේ SPI එක අප් එකගෙන යනකොට S&PSL එක ඩවුන් එකගෙන එනවා. ඒතකොට මේකත් එක්ක දැන් අද මම විශේෂයෙන්ම කතා කරන්න යන්නේ දැන් මේ ඕපන් වෙන ඔපචුනිටිස් ගැන. ඒතකොට මේකෙන්ම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් දැන් මේ viewer කතා කරා වගේ අර යාගේ කමෙන්ට්ස් වල දුන්නා වගේ දැන් ටිකක් ආයි ෆන්ඩමෙන්ටල්ස් සහ මේ S&PSL එකෙන් අඩු වෙච්ච ස්ටොක්ස් වලට පොඩි ફોකස් එකක් දෙන එක වටිනවයි කියන එක තමයි මම කියන්න යන්නේ. එතකොට මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි මොකද්ද අපි මේ කතා කරන්න යන්නේ කියලා. විශේෂයෙන්ම අද මම මේ ගැන කතා කරන්න යන්නේ S&PSL එකේ තියෙන DFCC බැංක එක සහ NDB බැංක එක ගැන. විශේෂයෙන්ම මම මේ බැංක්ස් දෙක ගන්න හේතුනේ DFCC එක සහ NDB එක කියන්නේ ලංකාවේ ඩෙවලොප්මන්ට් බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ හිටපු ජයන්ට් බැංක්ස් දෙක. මේගොල්ලෝ තමයි ලීඩින් ඩෙවලොප්මන්ට් බැංකර්ස්ලා. එතකොට ඇත්තටම දැන් වර්තමානයේ වෙනකොට මේක ඩෙවලොප්මන්ට් බැංකින් කියන කැටගරිය නෙමෙයි යන්නේ. මේ බැංකු දෙකම දැන් fully fledged කොමර්ෂල් බැංක්ස් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ඒතකොට අපි බලමු අද විශේෂයෙන්ම මේ NDB එක සහ DFCC එක පොඩ්ඩක් කම්පැරිසන් එකකුත් එක්ක මේ වගේ වෙලාවක දැන් මාකට් එක මේ යන මොමන්ටම් එකේදී DFCC එක සහ NDB එකෙන් අපි කොහොමද උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. හරි අපි මුලින්ම NDB බැංක් එක දිහා හැරුණොත් එහෙම ඔයගලන්ට මම මේ පෙන්නලා තියෙන්නේ NDB එක සහ DFCC එකේ net asset value එකයි price to book value එකයි. तर मेक जून 30ට අදාළ වෙන ෆිගර්ස් තමයි මේ තියෙන්නේ. NDB එකේ net asset value එක ගත්තොත් එහෙම රුපියල් 184ක් වගේ වෙනවා. ඒ වගේම DFCC එකේ ගත්තොත් එහෙම 158ක් වගේ වෙනවා. ඒ වගේම දැන් කරන්ට් මාකට් එකත් එක්ක කම්පෙයාර් කරාන් පස්සේ NDB එකේ price to book value එක 0.34යි DFCC එකේ price to book value එක 0.51යි. එතකොට ෆන්ඩමෙන්ටල් සයිඩ් එකෙන් බැලුවොත් එහෙම අපි PBV හරහා නම් මේ decision එක ගන්නේ මේ බැංකු දෙකම ඊටාම හොඳ තත්ත්වයක තියෙනවා කියන එක ගැන ඔයගලන්ට පේනවා ඇති. PBV එකකට වඩා අඩුයි. නමුත් මේ දෙකෙනුත් ඔයාට කැපිටල් එක ඇලොකේට් කරන්න වෙන්නේ මොකක් කර එක බැංක් එකේ කරනම් මේ PBV ඩිසිෂන් එක අනුව මෙතන ක්ලියර් කට් ඩිසිෂන් එකක් තමයි NDB බැංක් එක. මොකද PBV එක තව ගොඩක් අඩු වෙන පැත්තට තමයි තියෙන්නේ. මොකද 0.34යි DFCC එකට කම්පෙයාර් කරගෙන බැලුවයින් පස්සේ. හරි ඒකත් එක්කම ඔයගොල්ලෝ දකින්න ඇති විශේෂයෙන්ම මම මේ CAC daily channel එක හරහා දිගටම ඔයගොල්ලන්ට dividend yield stocks ගැන කතා කරනවා. එතකොට ඒකෙත් මම NDB බැංක් එක ඇතුළත් කරලා තිනවා. නමුත් ඔයගොල්ලෝ දකින්න ඇති මම DFCC බැංක් එක ඇතුළත් කරලා නැහැ. මේකට හේතුව තමයි දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට මම පෙන්නලා තින්නේ NDB එකේ කොහොමද dividend over time ඒගොල්ලෝ ගෙවලා තියෙන්නේ 2015 ඉඳන් 2019 වගේ කාලය වෙනකම්. ඔයගොල්ලන්ට පේනද 2019 දී NDB එකේ dividend per share එක රුපියල් 7යි. ඒතර ආසන්න වශයෙන් 2019 end එකේදී රුපියල් 100ට වගේ ගියපු NDB stock එකෙන් මෙතන ඔයගලන්ට 107ක විතර dividend yield එකක් පැහැදිලිවම තියෙන බව ඔයගලන්ට පේනවා ඇති. එතකොට දැන් මේ වර්තමානයේ අපි කතා කරන මොහොත වෙනකොට NDB එක රුපියල් 81.90කට වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි නිකම්මඩ හිතුවොත් එහෙම කලින් ගෙවපු dividend එකම අපිට දැන් තියෙන price එකටත් හම්බෙනවා කියලා. ඒ කියන්නේ රුපියල් 7 කියලා හිතුවොත් එහෙම එතෙන්දී අපිට ආසන්න වශයෙන් 108ක 8.5ක විතර වගේ dividend yield එකක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම banking industry එකට දැන් dividend cash විදියට ගෙවීමේ පොඩි restriction එකක් තියෙනවා. මේකට මම කලින් වීඩියෝ එකකදී ඒක ආපු ගමන්ම ඔයගලට කතා කරා. ඒතර මේ restriction එක තාම ඉවත් කරපු බවක් අපිට පේන්නේ නැහැ. සමහරට මේ financial year එකේදී ඕක අයින් වෙන එකක් නැහැ. නමුත් මෙතනදී ගොඩ දෙනෙක් comments හරහත් අහලා තිබ්බා මේක dividends දැන් ගෙවන්න බැරිද මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. නමුත් ඇත්තටම මට මෙතනදී කියන්න තියෙන්නේ cash outflow එකක් යන එක තමයි නවත්තලා තියෙන්නේ. නමුත් මෙතනදී scrip dividends ගැන මොකුත් කතාවක් කරලා නැහැ. ඒ නිසා සමාජලාට බැංකු වලට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ්ස් ගෙවන්න පුළුවන් ගේ. නමුත් ඒක කෑෂ් විදියට කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදියට යන්නේ නැහැ. නමුත් අපි දන්නේ දැන් මේ ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එක තාම ඉවර නැහැ. නමුත් ඉස්සරහට වෙනකොට බැංක්ස් වල ප්‍රොෆිට්ස්, ඒ වගේම ලික්විඩිටි ලෙවල්ස්, ඒ වගේම බැංකු වල තියෙන කැපිටල් ලෙවල්ස් මේ ඔක්කොම දිහා බලලා සමාජලට ඩිසිෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සැලකිල්ලෙන් ඉදීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. දැන් DFCC බැංක් එක ගත්තොත් එහෙම මේගොල්ලෝ දකින DFCC බැංක් එකේ ඩිවිඩන්ඩ්ස් ඕවර් ටයිම් ගෙවපු විදිය. එතකොට 2019 වර්ෂයට ගෙවලා තියෙන්නේ රුපියල් 3යි. එතකොට 2019 වර්ෂයේදී ඇත්තටම එන්ඩ් එකේ ගත්තොත් රුපියල් 92කට වගේ තමයි ෂෙයා එක ගියේ. එතකොට අපි ආසන්න වශයෙන් බැලුවොත් එimhe 103ක් 3.5ක් වගේ තමයි ඩිවිඩන්ඩ් yield එක තියෙන්නේ. මෙන්න මේ අඩු ඩිවිඩන්ඩ් yield එකක් නිසා තමයි මම මේක ඇත්තටම ඩිවිඩන්ඩ් yielding stock එකක් විදියට බාරගත්තේ නැත්තේ. එතකොට NDB එක ගත්තොත් එහෙම එතනනුත් ඉන්වෙස්ටර් කෙනෙකුට මේක long term තියාගන්නත් පොඩි clear cut advantage එකක් තියෙනවා. NDB බැංක් එකට ඔයගොල්ලෝ ගියොත් එහෙම. ඒතකොට ෆයිනෑන්ෂල්ස් දිහා බැලුවම NDB කොටස් විශ්ලේෂණය කියලා ඔයගලන්ට මම වෙනමම ෆන්ඩමෙන්ටල්ස් සහ ටෙක්නිකල්ස් ඩීටේල් ඇනලයිස් කරපු වීඩියෝ එකක් ගෙනාවා. ඒතකොට ඔයගොල්ලෝ ඒකත් බලන්න. ඒකෙනොත් ඔයගලන්ට ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් මම බැංකුවල Q2 ෆයිනෑන්ෂල්ස් කම්පෙයාර් කරලා කරපු වීඩියෝ එකේදී ඔයගලන්ට පැහැදිලිව සඳහන් කරා NDB එක සාමාන්‍යයෙන් මේ විශේෂයෙන්ම COVID ඉම්පැක්ට් එක ආපු මාස 6 වගේ කාලයක් ගත්තොත් එහෙම NDB එක විශේෂයෙන්ම කෝ බැංකින් බිස්නස් එකෙන් හොඳට perform කරලා තිබ්බ බැංකයක් කියලා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ කලින් ක්වාටර් එකට සාපේක්ෂව NII levels ගත්තත් ඒක වැඩි කරගෙන තිබ්බා. නමුත් DFCC බැංක් එකේ NII levels කලින් ක්වාටර් එකට සාපේක්ෂව අඩු level එකක තමයි තිබ්බේ. ඒතකොට මේක ඇත්තටම හේතුනේ අර economic slowdown එක සහ COVID-19 වලින් ආපු relief measures එක බැංකු ගනුදෙනු කරන්න ගියාම තමයි මෙන්න මේ NII impact එක ආවේ. නමුත් එහෙම ඉම්පැක්ට් එක ආවත් NDB බැංක් එක කම්පැරටිව්ලි හොඳට තමන්ගේ පොලි අනුපාත අවදානම එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් රිස්ක් එක කළමනාකරණය කරගෙන තියෙන බවක් අපිට ෆයිනෑන්ෂල්ස් දිහා බැලුවම පේන්න තිබ්බා. ඒතොර ඒ නිසා තමයි ඇත්තටම ඔයගොල්ලෝ දකින්න ඇති දිගින් දිගටම NDB එකේ ප්‍රයිසස් අප් වෙන්න පටන් ගත්තා. මීට ටික කාලයකට කලින් මේ penny stocks මේ ගේම් එකට එන්ටර් වෙන්න කලින් ඇත්තටම. ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඇති NDB එකේ මේ ළඟදී ඩිබෙන්චර් ඉෂුව එකකුත් ගියා. ඒකත් සම්පූර්ණයෙන්ම ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණා ඔයගොල්ලෝ දකින්න ඇති. ඒතොර ඒක අවශ්‍ය වුණේ ඒගොල්ලන්ට කැපිටල් ලෙවල්ස් වැඩි කරගන්න. ඒතකොට මේකත් එක්ක ඒගොල්ලන්ගේ කැපිටල් ලෙවල් එකත් කලින් තිබ්බ 112.94 ලෙවල් එකේ ඉඳන් ආසන්න වශයෙන් 114 වගේ ලෙවල් එකට ඒ කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතකොට කැපිටල් සයිඩ් එකනොත් ශක්තිමත් පැත්තකට අවිලා තිනවා. ඒ වගේම විශේෂයෙන්ම NDB බැංක් එකේ ROE එක ගත්තත් එහෙම නැත්නම් return on average assets ගත්තත් DFCC බැංක් එකට වඩා වැඩි. ඒ වගේම විශේෂයෙන්ම interest margin එක ගත්තත් profitability side එකෙන් NDB බැංක් එක ඉදිරියෙන් ඉන්නවයි කියන්න පුළුවන්. දැන් මේ ඒවල සමර එක තමයි ඔයගොල්ලෝ දකින්නේ. DFCC එකේ interest margin එක 2.83ක් වගේ තමයි පෙන්වන්නේ. ඒ වගේම NDB බැංක් එකේ interest margin එක 3.25ක් පෙන්වනවා. ඒ වගේම ROE එක ගත්තොත් එහෙම NDB එකේ 1.56, DFCC එකේ ගත්තොත් එහෙම 0.87. එතකොට මේ profitability indicators අතින් NDB එක පොඩ්ඩක් ඉහළින් ඉන්නවා කියන්න පුළුවන්. හැබැයි asset quality එක පැත්තෙන් DFCC එක උඩින් ඉන්නවා. මොකද NP levels NDB එකට වඩා අඩුයි. 4.85 level එකේ තමයි DFCC එකේ තියෙන්නේ. නමුත් NDB එකේ asset quality එක ගත්තොත් එම 5.40 වලට වැඩි වෙලා තියෙනවා. නමුත් overall ගත්තොත් එම परफॉर्मेंस ගත්තොත් බැංකු දෙකේම හොඳයි කියන්න පුළුවන්. නමුත් NDB එකට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙන බව පේනවා performance විශේෂයෙන්ම අන්තිම මාස 6 ගත්තොත් එහෙම performance වල better position එකක් තියෙනවා කියලා අපිට මේකෙන් බැලු බැලමට කියන්න පුළුවන්කම තියෙනවා. හරි මේකත් එක්ක මම ඔයගලන්ට NDB එකේ ටෙක්නිකල් සයිඩ් එක දැන් මෙතන graph වල ඇඳලා තිනවා Bollinger Bands ඇඳලා තිනවා PSR වගේම RSI සහ MACD එක. ඒතකොට දැන් මම මේක විශේෂයෙන්ම NDB එක සහ DFCC එක මේ වෙලාවේ ඔයගලන්ට ගේන්න හේතුනේ S&P SL20 එක පල්ලෙහාට බහලා තියෙන අවස්ථාව නිසා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කොහොමද කියලා ඔයගලන්ට විශේෂයෙන්ම මේ වගේ development banking සයිඩ් එකේ හිටපු giant banks දෙකක් අරගෙන පෙන්වන්න තමයි ඔයගලන්ට මට අවශ්‍ය වුණේ. දැන් මෙතෙන්දී ඔයගලන්ට පේනවා ඇති මේ ප්‍රයිස් එක බහගෙන යන අවස්ථාව, ඒ වගේම මේ penny stocks අප් වෙන කාලේ තමයි මේව පල්ලෙහාට බහින්නේ කියන එක ගැන ඔයගලන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ වෙලාවේ. ඒතර මේක තමයි මේ වගේ බැංක් එකක stocks ගන්න පුළුවන් හොඳම අවස්ථාව කියලා මම දකින්නේ. දැන් මම ඔයගලන්ට කලින් fundamental side එක පෙන්නුවා. fundamentals වලින් බැංකු දෙකම undervalued තත්ත්වය තමයි තියෙන්නේ. නමුත් මේ undervalued තත්ත්වෙනුත් NDB එක වඩාත් undervalued කියන්න පුළුවන්. ඒ නිසා fundamental side එකෙන් NDB එක ඉදිරියෙන් ඉන්නවා කියන එක ගැන අපිට කියන්න පුළුවන්. ඒ වගේම technical side එක බලුවොත් එහෙම දැන් මෙතනදී PSR එක දැනට තියෙන්නේ මේ middle band එකට උඩින්. නමුත් මේක decision change වෙන line එකට එන බවක් ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම මේ price එක බහපු වෙලාවේ දැන් ආයි upward momentum එකකට එන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෙලාවක NDB වගේ stock එකකට invest කරන එකේ පාඩුවක් නැහැ. නමුත් මේක මම ඔයගලන්ට කියන්නේ මගේ analysis එක අනුව ඔයගලන්ටත් මේක තහවුරු කරනවා නම් පමණක් මේ decisions වලට යන්න පුළුවන්. එහෙම නැතුව මම මේකේ buy recommendation එකක් නෙමෙයි දෙන්නේ කියන එක ගැන මුලින්ම අවධාරණය කරනවා. ඒ වගේම RSI එක දැක්කම ඔයගලන්ට පේනවා ඇති මේක 50නොත් පල්ලෙහාට බැහැලි වෙලා ඉතාලම හොඳ position එකක තමයි දැන් position වෙලා තියෙන්නේ. මේ වගේ undervalued position එකක තියෙන එක ඇත්තටම investor කෙනෙකුට decision එකක් ගන්න ඉතාලම පහසු කරලා දෙනවා. ඇත්තටම මේ වගේ RSI level එක. ඒ වගේම MACD line එකෙන් ඔයගලන්ට පේනවා ඇති මේක selling පැත්තට තමයි දීලා තියෙන්නේ. නමුත් ඔයගලන්ට පේනවා ඇති මේ curve එක නැවතත් high එකතු වෙන level එකට එන බව. ඒතර මේ decision මාරු වෙන තැන තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා ඉන්න ඕනේ කියන එක ගැන තමයි මම මෙතන විශේෂයෙන්ම highlight කරන්න හදන්නේ. ඒ වගේම මෙතන පොඩි variation එකේ වැඩිවීමක් තියෙන එකත් හොඳ ලකුණක්. මොකද එතකොට අපිට ඉක්මනට මේ decision එක මාරු වෙන පැත්තට යනවයි කියන එක බලන්න පුළුවන්. ඒ නිසා මගේ අවබෝධය අනුව මේ වගේ වෙලාවක මේ වගේ investment එකකට යන එක ආරක්ෂිත වෙන්න පුළුවන්. අර ගොඩක් වෙලාවට penny stocks පස්සේ පමණක් දුවනට වඩා මම කියන penny stocks ගන්න එපයි කියන එක නෙමෙයි. එතනින් ලාභය ගන්න විදිය ගැන මම ඔයගලන්ට හොඳට කියලා දුන්නා. කලින් වීඩියෝ දෙක තුන ඔයගොල්ලෝ බැලුවා නම්. එතකොට ඒකෙන් අවශ්‍ය වෙලාවෙදී අයින් වෙලා මේ වගේ long term stock එකක් හෝල් කරගන්න පුරුදු වෙන එකත් වඩා වැදගත් කියන එක තමයි මම මෙතනින් පැහැදිලි කරන්න යන්නේ. ඒ වගේම DFCC banking stock එක දිහා බැලුවොත් එහෙම එතනදිත් ඔයගලන්ට පේනවා ඇති RSI level එක ගත්තොත් එහෙම 38ට තියෙනවා. එතකොට මේක NDB එකට වඩා හොඳ level එකක විශේෂයෙන්ම market price එක අතින් බැලුවොත් එහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද technically මෙතන RSI එක ගොඩක් අඩු level එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ oversold තත්යකට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ market down වීමත් එක්ක. ඒතර මේ වගේ වෙලාවක තමයි අපි උපරිම ප්‍රයෝජනය ගන්න දැනගන්න ඕනේ. දැන් මේ වගේ technical parameters ඇත්තටම ගේන්නේ අන්න ඒ නිසා තමයි MACD line එක ගත්තත් ඔයගලන්ට පේනවා ඇති මේක bearish pattern එකක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට මේකෙන් පස්සේ එන signal එක ගැන තමයි අපි හැමතිස්සෙම උනන්දු වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ වෙලාවේ මේ stocks දෙක highlight කරන්න හේතු උනේ. ඒතර ඔයගලන්ට අවශ්‍ය decision එක ඉස්සරහදී ගන්න මේක helpful වෙයි කියලා මම හිතනවා. ඒ වගේම DFCC bank එකේ Bollinger Bands තියා බලුමත් පේනවා ඇති ලොකු variation එකකට open වෙලා තියෙනවා. PSR එකත් දැන් මෙතන middle band එක කපාගෙන පල්ලෙහාට එන ගතියක් තියෙනවා. ඒතර ඒකත් එක්ක මේකෙත් නැවත buying opportunities open වෙන එක තමයි මෙතනින් වෙන්නේ. එතකොට ඒක හරහා ඔයගලන්ට අඩු price එකකට ගත්තොත් ඒක long term තියාගෙන හිටියත් ඔයගලන්ට එතන කැපිටල් ගේන් එක ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඩිවිඩන්ඩ් යීල්ඩ් එක ඔයගොල්ලෝ කන්සිඩර් කරනවා නම් DFCC බැංක එකට වඩා සුදුසු වෙන්නේ NDB එක. මොකද long term ඩිවිඩන්ඩ් යීල්ඩ් එකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අර එකම ප්‍රශ්නේ තියෙන්නේ කෑෂ් ඩිවිඩන්ඩ් ගෙවීමේ ගැටලුවක් තියෙන එක. ඒක අපි දන්නේ නැහැ ඉස්සරහට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඒ අන්සර්ටනිටි එක තියෙනවා. නමුත් ස්ක්‍රිප් වලින් බොහෝ විට මේක සෙටල් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ බැංක් සාමාන්‍යයෙන් කොහොමත් profit කරන profit වල පොඩි අඩු වැඩි වීම තමයි ඉම්පැක්ට් එකකට කොහොමවත් ලක් වෙලා තියෙනවා COVID-19 ඉම්පැක්ට් එක. ඒ නිසා cash outflows වලට restrictions දාලා තිනවා. ඒ නමුත් අර මම කිව්වා වගේ මේ අවස්ථාවේදී capital gain එකක් කෙනෙක් ගන්න හිතුවත් මේක long term තියාගෙන ඉන්න උනත් මේ stocks දෙක ගැනම ඔයගලන්ට consider කරලා බලන්න පුළුවන්. අර මම කියපු විශේෂ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔයගොල්ලෝ capital එක allocate කරන්න ඉන්නේ මේ බැංකු දෙකෙන් එකකට නම් ඔයගලන්ට මම අවශ්‍ය factors කිව්වා වඩා හොඳ බැංකුව තෝරගන්නේ කොහොමද කියන එක ගැන. අරතොර මේක තමයි මට මෙතනින් පැහැදිලි කරන්න ඕනේ. මම හිතන්නේ detail analysis එකක් කරා කියලා. ඔයගලන්ට මේ සම්බන්ධයෙන් තියෙන comments උත් දාන්න. අර කලින් මම මම මේක වීඩියෝ එක පටන් ගන්නකොට අර viewer කෙනෙක් දාපු කමෙන්ට්ස් වගේ. ඒතකොට ඒගොල්ලන්ටත් ඒ සම්බන්ධයෙන් එකිනෙකා අතර දැනුම හුමාරු කරගන්න පුළුවන්. ඒතකොට ඒකිනුත් ගොඩක් knowledge එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒතකොට මගේ view point එක විතරක් නෙමෙයි මගේ viewers ලාගේ view point එක ඒගොල්ලෝ කොහොමද practically කරනකොට ආපු results ඒව ගැනත් අපි එකිනෙකා අතරට හුමාරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඒ වගේම ඔයගලන්ට ආරාධනා කරනවා CC Daily YouTube channel එක මගේ අනිත් channel එක subscribe කරලා තියාගන්න කියලා. ඒ වගේම ඉන්න සර්චින් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලගේ mobile phone එකට මේ update එක එනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.